ජනාධිපතිතුමාර 2009 නිදහස් දිනේ පෙබරවාරි 4 පුරසාරම් ගහනකොට අපි ගහනවා යුද්ධ ගහන අරහෙම මගේ මිනිස්සු පස්සට එනවා ඒ වෙලාවේ. මම පෙබරවාරි 3 වෙනිදා රෑ 2:00 වෙනකන් ක්‍රියාන්විත මැදිරි ඉඳගෙන ඒක මෙහෙම මෙහෙම හිටියේ. 2:00 මාට ගෙදර ගිහිල්ලා මං ආයි පහට නාලා ගියේ පෙළපාලියට. ගියාට අරයා පුරසාරම් දෙලෙව්වට මට ඒ වෙලේ මගේ ඔළුව ගිනි අරන් හිටියේ. මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. මොකද කිලෝමීටර් 4ක් පස්සට ආවා අපි. තව කිලෝමීටර් 4ක් විතර පස්සට ආව නම් අර ජයසිකුරු ක්‍රියාන්විතේ වැටුණා වගේ ඉතාලම පාලනය කරගන්න බැරි තත්ත්වයකට එන්න තිබුණා. ඊළඟට අන්තිම කාලේ කිට් වෙනකොට ඒගොල්ලෝ මහා පරිමාණයේ කවුන්ටර් ඇටැක් ප්‍රතිප්‍රහාර ඉල්ල කරන්න ගත්තා අපට. අර අපි ඒ ප්‍රතිප්‍රහාර මැඩලල් තමයි අපි එක තැනක 625කම වට ගල්ල මැරුවේ පුදුකුඩු රුප්පු වල. දෙකකුත් මාස 9ක් තිස්සේ බෙදුම්වාදී කොටි සංවිධානයේ හඹා ගිය මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ හමුදාව වසර 2009 මැයි 18 වෙනිදා අවුරුදු 30ක් තිස්සේ ශ්‍රී ලංකාව හා අසල්වැසි රාජ්‍යයන් පමණක් නොව මුළු ලෝකයේම බියපත් කළ ලෝකයේ තිබුණු බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානය මුළුමනින්ම යුදමය වශයෙන් පරාජය කිරීමට සමත් වුණා. යුද්ධ කරන්න කියලා දේශපාලන ලක්ෂණ තමයි හැම වෙලේම අණ දෙන්නේ. ජනාධිපති අණ දුන්නා. එතකොට ආරක්ෂක ලේකම්ගේ රාජකාරිය තමයි පරිපාලන කටයුතු කිරීම හමුදාවල. එයාට බෑ ගිහිල්ලා මම අණ දුන්නා, මමයි මේ සටන් මෙහෙව්වේ, මමයි සටන් උපක්‍රම ගන්නුවේ. ඒවා කියන්න බෑ. දැන් වෙන අමාත්‍යංශයක් ගත්තොත් දොස්තර කෙනෙක් මේ අපුවේ අර දේවස්තුව ශල්‍ය කර්මයක් කරලා ලෙඩෙක් බේරුවම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලේකම් වටේ දුවන්න පටන් ගන්න නෑනේ මමයි ජීවිතේ බේරුවේ කියලා. එතකොට ඒ රාජකාරිය කරොත් ඊට පස්සේ ඒකට ජනාධිපතිත් කියන්නේ නෑනේ මම නැත්නම් අර මිනිහා මැරනවා කියලා. යුද්ධෙත් එහෙම තමයි. අපට හම්බුණා මේ නියෝග අපි යුද්ධ කරේ. සමහරු හිතන් ඉන්නේ මේ හමුදාපති නෙමෙයි ඕන හමුදාපති කෙනෙක් හිටියානම් ආරක්ෂක ලේකම්ට නිකන් ටයි එක ඇඳගෙන ගිහිල්ලා හිටගෙන අල්ලනවා කිව්වම අල්ලන්න පුළුවන් තත්ත්වයක් මේක තිබ්බේ කියලා මුලා මතක වෙලා. මේ යුද්ධ කොච්චර අපි අමාරුවෙන් දෙහිටියේ, කොච්චර බැට කෑවද, කොච්චර අධෛර්යමත් වෙලාද හිටියේ, මේක දිනන්න බෑ කියලා රටම පිළි අරන් තිබුණ යුද්ධයක් අපි කරපුවා. දැන් හැල් වෙලා ආරක්ෂක කවුන්සිලයේ ජනාධිපති කෑ ගැහුවා මේක ඉක්මනට ඉවර කරලා දානවා, මට බේරෙන්න බෑ මේ පිටරට මිනිස්සුන්ගෙන් කියලා. මේ මෙච්චර අවුරුද්දක් පරණ යුද්ධය අර අලගෙඩිය බහිනකන් ඉඳලා දැන් තැම්බෙනකන් අන්තිම සුවාන දෙක ඉවසන් ඉන්න බෑ. ඔන්න ඒ වගේ මානසිකත්වයකින් තමයි මේගොල්ලෝ හිටියේ. එතකොට මම කියනවා ඉතින් මට කරන්න පුළුවන් වේගයක් තියෙනවා, මගේ මිනිස්සුන්ගේ ආරක්ෂාව බලා ගන්න ඕනේ, හමුදාවට බැඳෙන්නේ මෙච්චරයි මාසෙකට, ඉතින් මට ඊට වඩා කැෂුවල්ටි ගන්න බෑ මේ වගේ, ඒ වුණුව මම කරන්න ඕනේ කියලා. ඒවා කරේ අපි හුඟක් කැපවීමෙන්. නැතුව මේ අණ දුන්න පළියට කොළඹ ඉඳගෙන ඒවා කරන්න බෑ.
අන දෙන්න ඕන කියනකොට දැන් ඔයා හිටියා නම් ඔය අන දුන්න කියන මිනිස්සු කිපුටි ඔයාටත් තිබ්බ අන දෙන්න. කරන එකයි අමාරු. නැතු එයා කන්ඩිෂන් කාමරයක ඉඳලා අවුරුදු 4ක්ම ටයි එකේ ගැටේ හිර වෙලා හිටව මිනිහෙකුට කරන්න බෑ. ඔය යුද්ධ කරනකොට මට කිව්වේ ජනාධිපති කිව්වේ මේ හමුදාපතිට පුළුවන් ලෝකේ තියෙන ඕනම නූතන හමුදාකට අන දෙන්න කිව්වා. අඹේ පුස්සේ රණවිරුදිනේ. මේ ආරක්ෂක ලේකම් තමයි කෑ ගහ ගා වටේ ගියේ මේ ඉන්දියාවේ ආරක්ෂක උපදේශක නාරායන් කිව්වා කියලා ජෙනරල් ෆොන්සේකා තමයි ලෝකේ ඉන්න හොඳම හමුදාපති කියලා. I know it is very proud. මේ රටේ ආරක්ෂක ලේකම්වරයා විදිහට මම ඉතාම ආඩම්බරෙන් කියනවා. විශේෂයෙන්ම විදේශ රටවලදී මට හමුවන ආරක්ෂක ප්‍රධානීන් ආරක්ෂක උපදේශකවරු අපේ යුදමය හැකියාවන් පිළිබඳව දැන් ඉතාම ඉහලින් කතා කරනවා. සමහර වෙලාවට ඔවුන් පුදුම වෙනවා. අපි හමුදාවන් NTT ත්‍රස්තවාදීන්ට එරෙහිව කරන සටන පිළිබඳව. මට මතකයි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා කිව්වා. You have the best army commander in the world. ඔබට ඉන්නේ ලෝකේ ඉන්න හොඳම යුද හමුදාපතිවරයා කියලා. දොර ආරක්ෂක ලේකම් කියන්නේ යුද බටයෙක් නෙමෙයි. එයා අවුරුදු 15කට ඉස්සෙල්ලා රටින් ගියා යුද්ධය ඇති වෙලා. ඊට පස්සේ කොම්පියුටර් ඔපරේටර් කෙනෙක් හැදියට ඇමරිකාවෙ ඉඳලා සල්ලි ගොඩක් හම්බ කරගෙන ආපහු ආවා. ඒ අවුරුදු 15 ඇඩුවා නිවාඩුවකට මව් රටට ආවේ නැහැ. මව් රට මතක් වුණෙත් නැහැ. මව් රට ආදරේ නැ මිනිස්සු කොහමද අවුරුදු 15ක් මව් රටේ පය ගහන්නවත් නැතුව ඉන්නේ. ඉතින් ඒ වගේ කට්ටිය තමයි මේ අපට උඩින් හිටියේ. හැම රාජ්‍ය නායකුට මේ රටේ මේ යුද්ධ දිනන්න ආසාව තිබ්බා. අවශ්‍යතාවය තිබුණා. හැම රාජ්‍ය නායකයෙක්ම හිටපු හමුදාපතිවරුන්ට නියෝග දුන්නා. නියෝග දුන්න පළියට යුද්ධ දිනන්න බෑ. දැන් කියනවා එයා වැඩක් නැති මිනිහෙක්. එයා දක්ෂයෙක් නෙමෙයි. එයාට යුද්ධ කරන්න ඉගෙනුවේ මමයි. මට ඉතින් එයාගෙන් ඕන ඉගෙන ගන්න තිබ්බ හොරකම් කරන්න හැටි. මම එයා යන මාර්ගය ගියා නම්. මම ඉතින් රට වෙනුවෙන් හිතලා මහජනතාව වෙනුවෙන් හිතලා කැපවීම කරා දිගටම ඉදිරියටත් ඒ කැපවීම කරනවා. මගේ මඩිය තර කර ගැනීම හෝ මගේ සුබ සාධනය ගැන මං හිතුවේ නැහැ කවදාවත්. ඒ ආකල්පය තමයි මං ඉස්සරහටත් ඉන්නේ. මුළු රටේම ඉන්න ඔක්කොම දුප්පත්තු ඉන්නලා ඉන්නවා නම් කන්න බොන්න නැතුව අතේ සල්ලි නැතුව බඩු මිල දරන්න වැරුව ටික දෙනෙක් රජගෙදරට වෙලා ලොකු භෝජන සංග්‍රහ පවත්වාත් නියන් මහරජා කෙනෙක් වගේ ජීවත් වුණාට වැඩක් නැහැ නේ. දැන් ඒකනේ මේ රටේ වෙන්නේ. රටේ තියෙන තත්ත්වය තේරෙන කොහොමද? අතන ඇතුළට ගියා මං ඕකේ ඇතුළට රිංගල තියෙන අවුරුදු 4ක් තිස්සේ මොකද පවතින තැන් වලට මං දැකලා තියෙන ඒ තියෙන වටා පිටාව ඒක වෙනම ලෝකයක්. ඉතින් එහෙම ඉඳලා වැඩක් නැහැ. ඒකෙන් තමයි අපි හිතුවේ මේ රට දියුණු කරන්න ඕනේ. ඒක හන්ද අපි කැපවීම කරන්න පුළුවන්. මට පුළුවන් තවත් මෙතර කල් හිටියා වගේ අර මං හදලා තියෙන කාමර තුනේ ගියේ මට ඉන්න පුළුවන් ඉතුරු කාලෙත්. දැන් අපිට ගෙයක් නැති වුණත් ඉන්න පුළුවන් වයසට අපි ඇවිල්ලා තියෙනවා. මේ විදියට ඉඳගෙන රට හදන්න පුළුවන්. අපිට ඒකට උදව් කරන්න කියලා තමයි රට වැසියෙන් අපි ඉල්ලා සිටින්නේ.